ලංකාව හුදු ආර්ථික අර්බුදයකට විතරක් නෙමෙයි ගෙවුම් ශේෂ අර්බුදයකට බංකොලොත් භාවය පිළිබඳ අර්බුදයකට පමණක් නෙමෙයි මුහුණ දීලා තිබුණේ. රාජ්‍ය අපි බලාගෙන ඉඳිද්දි කඩාවැටෙමින් තිබුණේ. ඇත්ත වශයෙන්ම බොහෝ දේවල්, ඒ කියන්නේ එකක් තමයි රාජ්‍යයේ ආරක්ෂාව බලාගන්න ආරක්ෂක හමුදා පොලිසිය තමන්ගේ ආත්ම ධෛර්යය සිඳිලා තමන්ට පැවරිලා තියෙන වගකීම් නිස්සියාකාරව ඉටු නොකරන තත්ත්වයකට අද වැටලා තිබුණේ. ඒ වගේම තමයි රාජ්‍යයේ සංකේතාත්මක වැදගත්කමක් තියෙන මර්මස්ථාන ගණනාවක්ම අරගලකරුවන් අල්ලගෙන හිටියා. රාජ්‍යයේ සෑම පැත්තක් මුළු මනින්ම ආයතන ක්‍රමය කඩා බිඳ වැටෙමින් තිබුණු තත්ත්වයක් තිබුණේ. ඒ නිසා ඇති වූ ගැටීම් වලින් විශාල දේශපාලකයන් විශාල පිරිසකගේ ගෙවල් ගිනි තියලා තිබුණා. ඒ වගේ මේ කියන්නේ මන්ත්‍රීවරෙක් ඇතුළු ගණනාවක් මරා දමලා තිබුණා. බොහොම ඒ කියන්නේ මුළු මනින් රාජ්‍ය අරාජකත්වයකට ගිය අවස්ථාවක් තමයි තිබුණේ. එකක් ආණ්ඩු කැබිනට් එක එහෙම නැත්නම් ඇමති මණ්ඩලය ඉල්ලා අස්වැලා තිබුණා. ඒකම ජනාධිපතිවරයා, ඒක තමයි ජනාධිපතිවරයා ඒ කියන්නේ පලා ගිහින් තිබුණා. මේ හිඩස පිරෙව්වේ නැත්නම් ඇත්තටම පුරවන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි ඇත්තටම තිබුණේ. ඒ කියන්නේ මේක ගන්න බෑ කියලා තමයි හැමෝම කිව්වේ. ඒ කියන්නේ මේක දැක්කම බය වෙනවා, කොහොමද මේක මේව කරන්නේ. මගේ පුද්ගලික මතය තමයි මේ වගේ අවස්ථාවකදී මේ වගකීම බාරගන්න පුළුවන් වෙන්නේ අසමාන්‍ය තරමේ නිර්භීතභාවයක් හා ආත්ම විශ්වාසයක් තියෙන මිනිහෙකුට, මම ඉතල හැටියට නායකයෙකුට. ඒක අසම සමයි. එයා ඒක ගත්ත විතරක් නෙමෙයි, එයා ඉතා ඉක්මනින් රාජ්‍ය නැවත යම් ප්‍රමාණයකට ක්‍රියාකාරී තත්ත්වයකට ගැනීම සඳහා ක්‍රියා කරා. මට මතකයි පළමුවෙන් මෙයා කරපු දෙයක් තමයි හමුදාවේ ප්‍රධානීන් කැඳවලා එයා සාකච්ඡාවක් කරා. ඔගලන්ට බලපෑම් ඇති, ඔගලන්ගේ හිතේ නොයෙකුත් ප්‍රශ්න ඇති, ඒත් ඔගලන්ට රාජකාරී ඉටු කරන්න බැරි නම් කරුණාකරලා ඉල්ලාස් වෙන්න කියලා. ඒක තමයි, ඒක හරි අමාරු දෙයක් ඇත්තටම.